අපේ රටේ මේ විවිධ කාල සීමාන් වලදී විවිධ ඌ ජාවාරම් සම්බන්ධයෙන් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. මාධ්‍ය එහෙම තොරතුරු වාර්තා කරාම ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ආරක්ෂක අංශ ඒ පිළිබඳව දීර්ඝ පරීක්ෂණ කරලා විමර්ශන කරලා සිද්ධි සම්බන්ධයෙන් අදාළ සැකරුවන් අත්අඩංගුවට ගන්නවා. දැන් ඔබ දන්නවා අපේ රටේ මත්කුඩු කියලා කිව්වහම මේ රටේ මේ අස්සක් මුල්ලක් නැර ක්‍රියාත්මක වෙන ජාවාරමක් බවට පත් වෙලා තියෙනවා. මංකොල්ල කෑම් කියලා ගත්තාම අපේ රටේ අස්සක් මුල්ලක් නැර ක්‍රියාත්මක වෙන මේ ව්‍යාප්ත වෙලා තියෙන ජාවාරමක් බවට පත් වෙලා තියෙනවා. ඔබට විශ්වාස කරන්න පුළුවන්ද අපේ රටේ මේ දරුවෝ සම්බන්ධයෙන් විවිධ ඌ ජාවාරම් ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් දැන් මේ දරුවෝ පාවිච්චි කරලා ජාවාරම් කරනවා කියලා කිව්වහම කෙනෙකුට මේ එකපාරට හිතෙන්න පුළුවන් හරි ඔය සාමාන්‍යයෙන් ඔය හිඟා කනවා වගේ වැඩවලට දරුවෝ පාවිච්චි කරනවා මේ දරුවෝ යොදාගෙන මේ ඒ වගේ ජාවාරම් කරනවා ඇති කියලා. නෑ එහෙම නෙමෙයි. අපේ රටේ ඉන්න දරුවෝ පිට රටවලට විකුණලා ඒ හරහා කෙරෙන මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් නැතිනම් බැලුම්ගල ගවේෂණයක් සිදු කළා. ඒ සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට වාර්තා වෙමින් පවතිනවා. දැනටත් මේ වෙනකොටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ රටේ ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කරලා තියෙනවා. අපේ රටේ අවුරුදු 15ට 13ට අඩු දරුවන් මේ මැලේසියාව හරහා යුරෝපය ඇතුළු රටවලට විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් තමයි මේ තොරතුරු ගවේෂණය අපි කළේ. නැතිනම් බැලුම්ගල අපේ තොරතුරු කරුවෙක් මේ ජාවාරම කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් අපිත් එක්ක කළා. දැන් එහෙමයි, ලංකාවේ ළමයි පිටරටවලට විකුණන ජාවාරම ක්‍රියාත්මක වෙන්නේ සෑහෙන කාලයක ඉඳලා. මේක සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන්වල පැමිණිලි ලැබිලා තිබුණා විවිධ පුද්ගලයන්ගෙන්, විවිධ පාර්ශ්වවලින්, සංවිධානවලින්. ඒක සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී අපේ රටේ විවිධ ආරක්ෂක අංශ, එතකොට ආගමනය කරන දෙපාර්තමේන්තුව වගේ ආයතන විමර්ශන ක්‍රියාත්මක කළා. ඒ විමර්ශනවලදී යම් යම් තොරතුරු සමහර අවස්ථාවන්වලදී වාර්තා වුණා. ඒවට සම්බන්ධයෙන් යම් යම් පුද්ගලයෝ අත්අඩංගුවට ගැනීම වගේ දේවල් ක්‍රියාත්මක වුණා. හැබැයි දැන් අහපව් මේ කාරණාව මතුවලා තියෙනවා. මේ සිද්ධි කීපයක් මුල් කරගෙන දැන් සාමාන්‍යයෙන් මේ අපේ රටේ ගත්තාම මේ ළමයින් විදේශ රටවලට විකුණනවා කියන එක ප්‍රධාන ක්‍රම දෙකකින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රධාන කොටස් දෙකකින් සිද්ධ වෙන බව තමයි මේ දැනට කරලා තියෙන විමර්ශනවලින් අනාවරණය වෙලා තියෙන්නේ. ඒකේ එක ක්‍රමයක් තමයි පොඩි දරුවෝ, ඒ කියන්නේ බිලිනු දරුවෝ කියලා අපි කියන්නේ. සාමාන්‍යයෙන් ඉපදිලා මාස 3ට අඩු, ඉපදිලා මාස 3ක් ඇතුළත වගේ දරුවෝ පිටරටවලට, පිටරටවල ඉන්න මිනිස්සුන්ට විකුණන ජාවාරම තාමත් ක්‍රියාත්මක වෙනවා. ඒක එක ක්‍රමයක්. ඊට අමතරව වයස අවුරුදු 13ට අඩු ළමයි විශේෂයෙන්ම යුරෝපය වගේ රටවලට විකුණන ජාවාරමකුත් දැන් වැඩි වශයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. ජාවාරම ඒ විදිහට කොටස් දෙකකින් ක්‍රියාත්මක වෙන බව තමයි අපේ බැලුම්ගල තොරතුරුකරුවන් අනාවරණය කරන්නේ. දැන් මේක මේ අර කිව්වා වගේම මේ බිලිඳු දරුවන්, කුඩා දරුවන් මාස 3-5 වගේ පොඩි දරුවන්වත් මේ ජාවාරමේ කොටස් කරුවන් කරගෙන ඕන්වත් මුදලට විකිණීම කියන කාරණාව කරන් යනවා. ඊට අමතරව අවුරුදු 13-15 වගේ වයස්වල දරුවන්වත් මුදලට විකිණීම, කියන්නේ මේ රට තුල නෙමෙයි රටෙන් එපිට මැලේසියාව කියන රට හරහා මැලේසියාව කේන්ද්‍ර කරගනිමින් මැලේසියාවට එක්කන් ගිහිල්ලා ඒ හරහා යුරෝපය ඇතුළු රටවල් වලට විකිණීම තමයි මේ හරහා සිද්ධ වෙන්නේ. දැන් මේක කොහොමද මේ විදිහට වෙන්නේ? මොකක්ද මේකේ අරමුණ? කොහොමද මේ ආකාරයෙන් දරුවෝ හොයාගන්නේ කියන කාරණාව සම්බන්ධව බැලුම්ගල තොරතුරු කරුවන් අපිත් එක්ක කරුණාවනාවරණය කළේ මෙන්න මෙහෙම. සාමාන්‍යයෙන් මේ අවුරුදු 13ට අඩු ළමයි යුරෝපය වගේ රටවල් වලට විකිණීම සිද්ධ වෙලා තියෙන්නේ මේ නෑත කාලේ. අවුරුදු 1.5 වගේ කාල සීමාව තුල තමයි ඒක සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. අතරමැදිය හරහා වෙන මහා පරිමාණ ජාවාරම විදිහට තමයි ඒක සම්බන්ධයෙන් තොරතුරු තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ පහුගිය කාල සීමාවේ තියෙන පැමිණිලි තොරතුරු සම්බන්ධයෙන් අධ්‍යයනය කරාම තියෙන විස්තරය තමයි දැනට ඔය උතුර සහ නැගෙනහිර කියන ප්‍රදේශවල අවුරුදු 13ට විතර අඩු ළමයි 10 දෙනෙක් විතර, දැනට
මේ යුරෝපය වගේ රටවල් වලට මුදලට අලෙවි කරලා තියෙනවා කියලා තොරතුරු තියෙනවා. ඒක සම්බන්ධයෙන් තවදුරටත් අපේ රටේ ආරක්ෂක අංශ මේ CID එක විශේෂයෙන්ම අධිකරණ කරුණු වාර්තා කරලා විමර්ශනය කරන ගමන් ඉන්නේ මේ මොහොත වෙනකොටත්. මේක වෙන්නේ ක්‍රම කීපයක් ඔස්සේ. දැන් කෙලින්ම මෙහෙම ළමයෙක්ව පුළුවන් කමක් නැහැ යුරෝපයට විකුණන්න. යුරෝපයේ ඉන්න මිනිස්සුන්ට විකුණන්න පුළුවන් කමක් නැහැ. ඒක සිද්ධ වෙන්නේ මේ අතරමැදි කරුව හරහා. දැන් අර මුලින් කියුණා චිරාන්න ක්‍රම දෙකකින් ඔව් මේ ජාවාරම සිද්ධ වෙනවා. එකක් බිලිඳු දරුවෝ, ඒ කියන්නේ මාස 3 5 වගේ වෙන බිලිඳු දරුවන් ඉපදුණු ගමන්ම විකුණන ජාවාරම. මාණික තමයි තරමක් වැඩුණු දරුවෝ අවුරුදු 15ට අඩු වගේ දරුවන් විකුණන ජාවාරම. දැන් මේ තොරතුරු අනාවරණ වෙමින් තියෙන්නේ ඔය බිලිඳු දරුවන් විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් නෙමෙයි. ඔව්. වැඩුණු දරුවන් වයස අවුරුදු 13 15 හෝ ඊට වඩා අඩු වයස්වල දරුවන් විකිණීමේ ජාවාරමක් පිළිබඳව. හැබැයි මෙහෙමත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මේ දන්න දහංගට ඔක්කොම ගහලත් රට යන්න තමයි හදන්නේ. ඔව්. Tamante යන්න බැයි නම් අඩුම තරමේ දුව පුතා හරි රට යවා ගන්න තමයි හදන්නේ. දවස් ගණන් પાස්පෝර්ට් පොලිමේ ඉඳලා කොහොම හරි પાස්පෝර්ට් එක ගදන් රට යන්නයි බලන්නේ. හා. එතකොට යුරෝපා රටකට යන්න තියෙනව නම් තව කොහොමද? ඉතින් මොකෝ? දැන් අනික් කාරණාව දැන් දෙමව්පිය විදිහට හැමෝම දැන් මේ කාලේ රට යන බොහෝ දෙනෙක් ඇහුවාම කියන්නේ අපිට නෙමෙයි දරුවන්ට අනාගතයක් හදන්න අපි රට යන්නේ. එහෙමනේ කියන්නේ. ඉතින් මට නැතත් දරුවට හැදෙනවනේ අනාගතයක් වෙන රටක, හොඳ රටක, හොඳ අම්මා තාත්තා කෙනෙක් යටතේ ජීවත් වෙන්න, හැදෙන්න, වැඩෙන්න, ඉගෙන ගන්න. මේක ඉතින් මොකක්ද නරක, කීයක් හරි අතරත් ලැබෙනවනේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙම නොවෙන්නේ චිරාන්. මේ දරුවෝ අරගෙන යන්නේ දරුකමට හදාගන්නම නෙමෙයි. දැන් දරුවන් විකුණනවා කියන කාරණාව අපේ රටේ මිනිස්සුන්ට මේ මොහොතේ අලුත් උනාට, මේ ජාවාරම කියන කාරණාව අලුත් උනාට, මේ දැන් අපේ ඉතිහාසය ගත්තම ඩිලිෂන් ඕනතරම් අත්දැකීම් තියෙනවා. දැන් ඔය තියෙන්නේ මේ පොඩි කාලේ ආව හදාගන්න දීලා තියෙන පිටරට පවුලකට ඉපදුණු ගමන් අම්මාට සාත්තර සල්ලි නැති නිසා, නැත්නම් පවුලේ ළමයි ගොඩක් හිටපු හින්දා එයාව ජර්මනියේ පවුලකට දුන්නා, රුසියාවේ පවුලකට දුන්නා. විදේශීය යුවලක් මෙහෙ ඇවිල්ලා නෛතික ක්‍රියාවලිය හරහා දරුවෙක් දරුකමට හදාගන්න අරන් ගියා, සමහර විට මේ ළමා නිවාසයකින් අරන් ගියා. මේ ඒකම නෙමෙයි. මේ ඒක නෙමෙයි. ඒකේ වෙන වර්ෂන් එකක්. මේ වර්ෂන් එකේදී මේ දරුවෝ අරන් යන්නේ දරුකමට හදාගන්නම නෙමෙයි. මං අර කලින් කිව්වා වගේ චිරාන්, මේ දරුවෝ අරගෙන යන්නේ සමහර විට ලිංගික ශ්‍රමය වෙනුවෙන් අලෙවි කරන්න. අපි ඒ සම්බන්ධයෙන් අනාවරණය කරන ලිෂාන් ඉදිරියට මොනවටද මේ දරුවෝ අරන් යන්නේ? මේ දරුවෝ අරන් ගිහිල්ලා කොහොමද ඔවුන්ගෙන් මුදල් උපයන්නේ? ඒ ජාවාරම හරහා කළු සල්ලි උපයන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධව අපි අනාවරණය කරනවා. ඒ නිසා කවුරු හරි ඇවිල්ලා ඔබට කිව්වොත් ඔබ දන්න කියන කෙනෙක්ට කියලා නම් ලක්ෂයක් දෙන්නම්, දෙකක් දෙන්නම්, තුනක් දෙන්නම්, පහක් දෙන්නම්, දරුවා හොඳ රටකට අරන් යන්න වැඩ කරලා දෙන්නම්, උදව් කරන්න, සහය වෙන්න, අපිත් එක්ක එකතු වෙන්න කියලා අහුවෙන්න එපා. ඔව්. දැන් මේ ජාවාරම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපේ තොරතුරු කරුවන් තවත් කරුණු අනාවරණය කළා මෙහෙම. මුලින්ම ලංකාවේ ඉන්න ඔය අවුරුදු 13ට අඩු ළමයි මේ ඔය උතුරු නැගෙන ප්‍රදේශ වලින් ඔය බොහොම දුප්පත් පවුල්වල අම්මා තාත්තා හරි රැකියාවක් නැති, නැත්නම් අම්මා මිය ගිහිල්ලා, නැත්නම් තාත්තා මිය ගිහිල්ලා ආච්චි සීයලා වගේ හැදෙන ළමයි ඉන්නව ඕනතරම් අපේ රටේ ඔය උතුරු නැගෙන ප්‍රදේශ වල. එහෙම ළමයිව හොයාගෙන තෝරගෙන ඒ ළමයින්ට මේ විදේශ රටවල ශිෂ්‍යත්ව දෙනවා කියලා, නැත්නම් විදේශ රටවල ඉගෙන ගන්න අවස්ථාව දෙනවා කියලා ඒ පවුල්වල වැඩිහිටියන්ව රවට්ට රවටලා ඔවුන්ට මේ පොඩි සුළු මුදලක් ඒ මොහොතේ ලබා දීලා ඒ ළමයිව එක්කන් යනවා මැලේසියාවට. ඒ එක්කන් යන්නේ ඒ ළමයාගේ ඇත්ත ජීවදත්ත පාවිච්චි කරලා. ඒ කියන්නේ ඒ ළමයාගේ ඇත්ත නම, වයස, ගම, උපන් දිනය, ඒ දේවල් ඇතුළත් උපන් සහතිකයේ තියෙන විස්තරවලට අනුව පාස්පෝර්ට් එකක් හදලා ඒ පාස්පෝර්ට් එක පාවිච්චි කරලා තමයි කවුරු හරි පුද්ගලයෙක් මාර්ගෙන් පුද්ගලයෙක් එක්ක මැලේසියාවට පිටත් කරන්න. ඒකට අපේ රටේ ආගමික වෙන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මේක හසු වෙන්නේ නැහැ. මොකද ඇත්ත ළමයා ඉන්නවා, ඒ ළමයාගේ පාස්පෝර්ට් එක තියෙනවා, එයාපෝර්ට් එකෙන් විසිට වීස අරගෙන මැලේසියාවට යන්න පුළුවන්. මුලින්ම යන්නේ මැලේසියාවට. මැලේසියාවට ගිහිල්ලා මේක මැලේසියාව කේන්ද්‍ර කරගෙන තමයි මේ දරුවන්ව යුරෝපයට විකිණීම සිද්ධ වෙන්නේ. ඔන්න දුප්පත් අම්මා තාත්තා ළඟට. ඒ තමයි ප්‍රමුඛ ඉලක්ක කණ්ඩායම. දුප්පත් අම්මා තාත්තා. ඇතැම් විට අම්මා විතරයි ඉන්නේ. නැත්නම් තාත්තා විතරයි ඉන්නේ. සමහර විට අම්මා තාත්තා දෙන්නම නැහැ. ආච්චි ළඟ, සීයා ළඟ තමයි හැදෙන්න වැඩෙන්නේ. නැන්ද ළඟ, මාමා ළඟ තමයි හැදෙන්න වැඩෙන්නේ. ඒ පවුලේ තවත් දරුවෝ ගොඩක් ඉන්නවා. ඒතර ප්‍රශ්න වැඩි.
අන්න එහෙම ප්‍රශ්නත් එක්ක මිරිකලා තියෙන පවුල්වල දරුවෝ තමයි ප්‍රමුඛ ඉලක්ක කණ්ඩායම වෙන්නේ. එහෙම ඉලක්ක දරුවෝ හඳුනගෙන ඒ දරුවන්ගේ බහරකරුවන් ළඟට එනවා. අම්මා තාත්තා වෙන්න පුළුවන්, නැන්දා මාමා ආච්චි සීයා වෙන්න පුළුවන්, බලා කියා ගන්න වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඇවිත් කියනවා ඔන්න රට යන්න අවස්ථාව. ඔයාට ශිෂ්‍යත්වයක් දෙන්න. ආ ඔව්. දරුවාට ශිෂ්‍යත්වයක් දීලා දරුවව රට යවන්න අවස්ථාව මේ වැඩෙත් එක්ක එකතු වෙන්න කියලා. දෙලිෂන් දැන් සාමාන්‍යයෙන් දැන් මේක අහන ඔබ දන්නවා ඔබේ දරුවට ඔබේ දරුවව විදේශගත කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබත් එක්කම රට යන අවස්ථාවක්. අපි තුමේ සංචාරයක් වෙනුවෙන් රට යනවා කියලා. එහෙම යනකොට දරුවට පාස්පෝර්ට් එකක් හදාගෙන දරුවව රට යවන්න උත්සාහ කරනකොට තියෙන ක්‍රියාපිලිවෙත ඔබ දන්නවනේ. ඒක දෙමෝපියන්ගේ කැමැත්ත නැතුව දෙමෝපියන්ගේ ලිඛිත අවසරය නැතුව එහෙම රට යවන්න බෑ. සාමාන්‍යයෙන් මේ පාසලකින් ක්‍රීඩා තරඟයකට රට යවන කොටත් තියෙන ක්‍රියාපිලිවෙත ඔබ දන්නවා. ඒ කියන්නේ බාල වයස් දරුවෙකුට ගමන් බල ගුවන් ගමන් බලපත්‍රය හදාගන්න එක වෙනම කාර්යාවලියක්. ඔව් ඒක ආගමන වෙන දෙපාර්තමේන්තුවේ වෙනම ක්‍රියාවලියක් යටතේ සිදු කරන වැඩක් ඒක. එතකොට මේ ජාවාරම් කරුව මේක කරන්නේ සියල්ල වංචනිකව හදලා. එකටර මේ ලියවිල්ල හදන්නෙත් වංචනිකව. කූට කූට ලේඛනයක් මේ හදන. දැන් මේ හරහා කෙරෙන මේ මිනිස් වෙළඳාම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් අපි මේකේ තියෙන බැරෑරුම්කම කොහොමද? මේක කොහොමද ලෝකේ පුරා ක්‍රියාත්මක වෙන්නේ? මේකේ අවදානම කොයි වගේද කියලා අපි කරුණු සොයා බැලීමක් කළා. ඒ වෙනුවෙන් අපි කතා බහ කළා සේෆ් ෆවුන්ඩේෂන් හි විදායක අධ්‍යක්ෂ හර්ෂ ජයරත්න මහත්මයාට. දැන් මේ කතාව අහද්දි මෙන්න මේ ටිකත් මතක තියාගන්න ඕනේ. අපි මේ අනාවරණ කරන ළමා ජාවාරම ළමයින් යුරෝප රටවලට විකුණා දැමීමේ ජාවාරම අපේ රටේ විතරක් තනිව ක්‍රියාත්මක වන එකක් නෙමෙයි. මේක රටවල් කිහිපයක් එකට එකතු වෙලා රටවල් කිහිපයක අපරාධකරුවන් එකට එකතු වෙලා සිදු කරන මහ දැවැන්ත ජාවාරමක්. ඔව්. දැන් අහන්න. මිනිස් වෙළඳාම තුළ මේ ළමා වෙළඳාම කියන එක පිළිබඳ අවබෝධයක් ගොඩක් අපේ ශ්‍රේෂ්ඨයන් තුළ නැහැ. විශේෂයෙන් අපේ සමාජයට මේ සම්බන්ධව අදහසක් නැහැ. විශේෂයෙන් මොකද්ද මේ මිනිස් වෙළඳාම කියන්නේ සහ නැත්නම් ළමා වෙළඳාම කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ අවබෝධයක්වත් නැහැ. අනිත් අතට ගත්තහම සමාන අවස්ථාවේ මිනිස් වෙළඳාමේ හෝ ළමා වෙළඳාම විඳිතියොන්ද කියලා විඳිතියෝ දන්නෙත් නැහැ. මොකද මේක යම්කිසි සංකීර්ණ බවක් තියෙනවා. එතකොට මේක නීතිය ක්‍රියාත්මක කරන අයටත් වැඩි ප්‍රමාණයකට මෙද්දන් අවබෝධයක් නැහැ. එතකොට මේ සඳහා සහාය සපයන රාජ්‍ය නිලධාරීන්ටත් මේ පිළිබඳ අවබෝධයක් නැහැ. මේ සඳහා ක්‍රියාත්මක වෙන සිවිල් ක්‍රියාකාරකෙන්ටත් මේ පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. ඉතාම දැනුමේ ලොකු හිඩසක් අපේ රටේ තුල තියෙනවා. ඒ නිසා තමයි සමහර අවස්ථාවලදී අපි දැනුවත්ව නොදැනුවත්ව විඳිතෝ වෙන්නේ. සමහරට දැනුවත්ව නොදැනුවත්ව ඒ විඳිතයන් සඳහා උදව් කරන එකෙන් මගහැරීලා වෙනත් නීති හරහා ක්‍රියාත්මක වෙන්න ගන්නෙත්. නියම නීත්‍යානුකූලව අපිට දන්නේ සංග්‍රහය 360 කියන වගන්ති යටතේ මිනිස් වෙළඳාම ළමා වෙළඳාම කියන එකට කටයුතු කරන්නේ නැතුව වෙනත් නීති ප්‍රතිපාදනයකට කටයුතු කරන්න හදන්නේ. අපේ රටේ අයට තවම ප්‍රමාණවත් අවබෝධයක් මේ ජාවාරම පිළිබඳ නැහැ කියන එක තමයි හඳුනාගෙන තියෙන්නේ. මේක තමයි ඩෙලිෂාන් හොඳම මොහොත. දැන් වැඩේ වෙලා තියෙන්නේ. පත්තු වෙලා දැන් වැඩේ තියෙන්නේ. හරි දැන් හොයන්න මේ අපේ රටෙන් නීති විරෝධීව ජාවාරමට ලක් වෙච්ච මේ දරුවන්ට මොකද වෙලා තියෙන්නේ? මේක මේ නිකන් මාධ්‍ය වාර්තා විතරයි කියලා මගහැරලා දාන්න නැතුව මේ දරුවෝ අරන් ගියේ කොහොමද? මේක පිටිපස්සේ ඉන්නේ කවුද? මේක සම්බන්ධයෙන් දැන් සොයා බලන්න. අරංගිය දරුවන්ට මොකද උනේ කියලාත් විශේෂයෙන්ම හොයලා බලන්න. එහෙම නැත්නම් තවදුරටත් මේ ජාවාරම් කරුවන් පාවිච්චි කරන්නේ අපේ දුර්වලතා, අපේ නොදන්නාකම සහ රට යන්න, දරුවා හරි රට යවන්න තියෙන අපේ අසීමිත කැමැත්ත. සමාජ ක්‍රියාකාරණියක් වන චාන්‍යා හේරත් මහත්මිය අපිත් එක්ක මේ කාරණාව සම්බන්ධයෙන් කතා බහ කළා. මෙතනදී වැඩියෙන්ම ළමා ජාවාරම ගැන කතා කරද්දී ඇත්තටම සාමාන්‍යයෙන් බලහත්කාරයෙන් ශ්‍රමය හෝ ලිංගික සූරා කියන්නේ මේ අරමුණු සඳහා හරි නීති විරෝධී ලෙස ළමයින් ලබා ගන්න එක තමයි මෙතනදී ළමා ජාවාරම කියලා කියන්නේ. ඒක ළමයි ලබා ගන්නවා නැත්නම් වෙනත් ස්ථානයකට ගෙනියනලා භාවිතා කරනවා. මේ වගේ දේවල් වලදී දරුවන්ට මේ දේවල් වලට එරෙහිවීමේ හැකියාවක් නැහැ. සමහර වෙලාවට සමහර අපි වගේ රටවල් වල තුන්වෙනි පන්තියේ ජනතාවක් ඉන්නවනේ. එතකොට එයාලා තමන්ගේ දරුවන්ව මේ වගේ දේවල් වලට කැමැත්තම ලබා දෙන අවස්ථාවලුත් තියෙනවා. පහුගිය වසර කීපයේ පුරාම ඇත්තටම ළමා ජාවාරම ගැන ලෝකයේ පුරාම අවධානයට ලක් වුණා. මම ඇත්තටම කතා කළොත් ළමා ජාවාරම සඳහා ප්‍රධානතම හේතුව තමයි අදාළ දරුවන්ගේ දෙමව්පියන්ට තියෙන අධ්‍යාපනික, ඒ කියන්නේ අධ්‍යාපනික හැකියාවෙන් අඩුකම. ඒ කියන්නේ තවත් සමහර ආගම් වලදී ළමා විවාහ සිදු වෙනවා. එතනකොට එතනදිත් ළමා ජාවාරමක් තමයි ඇත්තටම වෙන්නේ. ළමයාගේ අයිතීන් කඩ වෙනවා, ඉගෙන ගැනීමකට තියෙන අයිතිය ඒ වගේ දේවල් නැති වෙනවා. එතකොට සංස්කෘතිය හා සම්ප්‍රදායන් බලපෑම් සිද්ධ වෙනවා දරුවන්ට. ඒ තුලිනුත් ළමා ජාවාරම් වෙනවා. මේ ජාවාරම් කියන එක පිටරටවල් වලට විකිණීම විතරක්ම නෙමෙයි.
එහෙනම් තව තව කොයි කොයි තැන් වලට අතු විහිදලා තියෙන අක්මුල් විහිදලා තියෙන සහ මේ ජාවාරම් කෙරෙන දරුවෝ ඊළඟට මුහුණ දෙන්න ඉරණම මොකක්ද අපි ඒ පිළිබඳව අනාවරණය කරන්න සූදානම් ඔබ දන්නව නම් කවුරු හරි කෙනෙක් මෙහෙම ඇවිල්ලා දරුවෝ අරන් ගිය ඔබ දන්නව නම් කෙනෙක් කවුරු හරි ඇවිල්ලා දරුවා දෙන්න රට යවන්න කියලා මෙහෙම ඉල්ලීමක් කරපු යෝජනාවක් කරපු එහෙම අගතියට ලක් වෙච්ච කෙනෙක් ගැන ඔබ දන්නව නම් කතා කරන්න අපිට 0112553 63 අපේ දුරකථන අංකය වංචා දූෂණ අක්‍රමිකතා වලට එරෙහිව බැලුම්ගල මැලේසියාවේ විදි මේ ළමයින්ට හදනවා මැලේසියාවේ පාස්පෝර්ට් එක මැලේසියාවේ ළමයෙක්ගේ තොරතුරු ඇතුළත් කරලා ව්‍යාජ පාස්පෝර්ට් එකක් මැලේසියාවේදී හදනවා මෙයා මැලේසියාවේ දරුවෙක් විදිහට හදලා එතනින් තමයි තරව් කරවෝ හරහා යුරෝපේ රටවල් වලට ඒ ඉන්න ධනවත් ව්‍යාපාරිකයන්ට මේ දරුවන් විකිණීමේ ජාවාරම ක්‍රියාත්මක වෙන්නේ මේක ජාලයක්. ඒ ජාලේ මේ අස්කොන් අපේ රටේ තියෙනවා ඒවා සම්බන්ධයෙන් දැනට විමර්ශන ක්‍රියාත්මක කරනවා. මේ ජාවාරම සම්බන්ධයෙන් මේ මුලින්ම ටිකක් ආందోళනාත්මක ප්‍රවෘත්තියක් වාර්තා වුණා පහුගිය අප්‍රේල් මාසෙදි වගේ මැලේසියාවේ කුවාලාලම්පූර් වල මේ ආගමිකන දෙපාර්තමේන්තුවේ ඉමිග්‍රේෂන් එකේ නිලධාරීන්ට යම් සිද්ධියක් සම්බන්ධයෙන් සැකමතු වෙලා ඔවුන් ඒ සම්බන්ධයෙන් කරපු විමර්ශනයකදී තමයි මේ සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු වාර්තා වුනේ. එතකොට මේ එල්ලදාරින් ඉදිරියට ආවා මැලේසියාවේ ඉපදුණු බව කියන මැලේසියානු ජාතික කුඩා දරුවෙක්. හැබැයි ඒ දරුවාට මේ මැලේසියානු භාෂාව කතා කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. අවුරුදු 10 කට ඉතර දරුවෙක්. හැබැයි ඒ දරුවාට මැලේසියානු භාෂාව කතා කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ සම්බන්ධයෙන් සැකසීතුනා නිලධාරීන්ට. ඒ අනුව ඒ දරුවාගේ අම්මා සහ තාත්තා කියන පුද්ගලයන් දෙනාව සැකපිට ඔවුන්ගේ බාරයට ගත්තා. ඒ අරන් කරපු විමර්ශනවලදී තමයි තහවුරු වුණේ මේ ඉන්නේ ශ්‍රී ලාංකික දරුවෙක්. ශ්‍රී ලංකාවෙන් ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක් එක්ක මැලේසියාවට ආපු දරුවෙක්. ව්‍යාජ ගමන් බලපත්‍රයක් හදලා තිබුණේ සහයි අම්මා තාත්තා කියන දෙන්නත් මේ විවාහක හෝ ඒ එහෙම සම්බන්ධයක් නැති දෙන්නෙක්. ඔවුන් මේ ජාවාරණේ කොටස් කරෝ ඔවුන් ලෑස්තුනේ මේ ව්‍යාජ ගමන් බලපත්‍රය පාවිච්චි කරලා මේ දරුවා මැලේසියානු දරුවෙක් කියලා හඳුන්වලා යුරෝපයට රැගෙන යන්න. යුරෝපයට රැගෙන ගිහිල්ලා අලෙවි කරන්න තමයි ඔවුන්ගේ සැලසුම වෙලා තිබුණා කියලා ප්‍රශ්න කිරීමලදී තොරතුරු වාර්තා වුණා. ඊට පස්සේ අදාළ කාන්තාව සහ පිරිමි පුද්ගලයා අත්අඩංගුවට අරගෙන විමර්ශන ක්‍රියාත්මක කළා. අදාළ දරුවෝ මැලේසියානු ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ බාරට අරගෙන විමර්ශන ඉස්සරහට කරන් ගියායි. දැන් හිතන්නකෝ මේ නිවැරදි පටිපාටියට කෙනෙක් යුරෝපයට යනවා නම් යුරෝප රටකට යනවා නම් මැලේසියාවේ සිට ඇයි ව්‍යාජ ගමන් බලපත්‍රයක් හදන්නේ? දැන් දෙවනි එක මැලේසියානු ජාතික දරුවෙක් නම් නේ ඇයි මැලේසියානු බස කතා කරන්න බැරි වෙන්නේ? දිලිෂන් අනික් කාරණාව තමයි දැන් මේක මේ මැලේසියාවෙන් දැන් මේක මෙහෙ වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මැලේසියානු වැසියෝ සහ ශ්‍රී ලාංකිකයෝ ගත්තාම මේ මුහුණු වලින් හැඩහුරුකමින් පෙනුමින් බොහෝ දුරට සමානයි. මේ යුරෝපයේ කෙනෙක් එක්ක සංසන්දනය කරනකොට ඒ වෙනස්කම් තියෙනවා වගේ නෙමෙයි ලංකාව සහ මැලේසියාව පොඩි අර මුහුණු වල හුරු ගතිය තියෙනවා. දැන් එතකොට දැන් මැලේසියාවේ ඉඳන් මේ ජාවාරම ක්‍රියාත්මක වුණාට ඒකට අවශ්‍ය දරුවෝ ළමයි හොයාගන්නේ මැලේසියාවෙන්ම නෙමෙයි ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවෙන් මේ කලාපීය රටවලින් තමයි දරුවෝ අරන් යන්නේ. මොකද කලාපීය රටවල මිනිසුන්ගේ මුහුණු හැඩහුරුකම් බොහෝ දුරට සමානයි. දරුවාවට යහපතක් කරන්න දරුවාව සුඛිත මූර්ත කරන්න නම් මේ අරන් යන්නේ මොන එකකටද? මැලේසියාවට ගෙනහිල්ලා ගමන් බලපත්‍රය මැලේසියානු එකක් ලෙස වෙනස් කරලා යුරෝපයට යවන්නේ. අපි දන්නවනේ ජාවාරම් කොහොමද මැලේසියාවෙන් දැන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපේ රටේ ප්‍රබල පෙරේ මේ මද්රව්‍ය ජාවාරම් කරුවෝ පාතාල කරුවන් සංගවිලයින රටක්නේ මැලේසියාව කියලා කියන්නේ. මේ වෙලාවෙත් NetFM බැලුම්ගල මාධ්‍යවේ දිනුත් මැලේසියාවේ යම් විමර්ශනයන් වලදීලා ඉන්නවා. ඒ හොයා ගන්න කරුණු අපි ඉස්සරහට අනාවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට දැන් මේ අරන් යන දරුවන්ට මොකද වෙන්නේ කියන සැකේ අපි දිගින් දිගටම මතු කරානේ. දැන් කියන්නේ අම්මට තාත්තට ආච්චිට සියයට කියන්නේ මේ දරුවන්ට උගන්නන්න ශිෂ්‍යත්වයක් හම්බෙලා තියෙනවා එහෙමනේ කියන්නේ. හැබැයි ඒක එහෙම නෙමෙයි වෙන්නේ. ලිංගික ශ්‍රමය වෙනුවෙන් දරුවෝ විකුණනවා. සමහර විට අසභ්‍ය දර්ශන සහිත චිත්‍රපට සඳහා මේ දරුවන්ව පාවිච්චි කරනවා. දරුවන්ගේ අකමැත්තෙන් සමහරට බලහත්කාරයෙන් ඒ වෙනුවෙන් දරුවන් මද්‍රව්‍යයට ඇබ්බැහි කරවීම සිදු කරනවා. මේ පන්නේ බොහෝ දෑ සිදු වෙමින් තිබෙනවා. ගොඩක් දුරට හැමෝම හිතන්නේ මේ දරුවන්ව මේ ඉගෙන ගන්න නැත්තම් දරුකමට හදා ගන්න එහෙම මේ අලෙවි කරනවා කියලා තමයි ගොඩක් අය හිතන්නේ. මොකද අපිට අපේ රටේ තියෙන සමහර අද්දකින් එක්ක කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. හැබැයි ඒක යට ඊට වඩා වෙන කතාවක් තියෙන්න පුළුවන් කියලා හිතනවා.
තියෙන සාක්ෂි සාධක විමර්ශනයක එකක් තමයි සාමාන්‍යයෙන් ඔබ දන්නවා මේ දැන් ඔය කුඩා දරුවන්ව පාවිච්චි කරලා කරන ලිංගික දර්ශන තියෙනවා. ලිංගික චිත්‍රපටි නිෂ්පාදනය කරනවා ලෝකේ යුරෝපය වගේ රටවල් ගත්තහම මේ වැඩි වශයෙන් ඒවා නිෂ්පාදනය කරනවා. එතකොට මෙන්න මේ වගේ ලිංගික දර්ශන වලට ලිංගික චිත්‍රපටි වලට ලිංගික කටයුතු වලට සම්බන්ධ කරගන්න තමයි මේ වයස අවුරුදු 13ට අඩු ශ්‍රී ලාංකික දරුවන් යුරෝපයේ රටවල් වලට විකිණීම විකිණීමේ ජාවාරම සිද්ධ වෙන්නේ. ඒවා පිටපස්සේ කරන්නේ ලිංගික කටයුතු. දරුවන්ව ලිංගික කටයුතු වලින් යොදා ගැනීම තමයි මේ ජාවාරම පිටපස්සේ කරන්නේ. දැන් ඔබ සාමාන්‍යයෙන් අන්තර්ජාලය පරිහරණය කරන කෙනෙක් නම් දන්නවා මේ කුඩා දරුවන් සමග හැසිරෙන ලිංගික දර්ශන වලට වැඩි ඉල්ලුමක් ලෝකේ තියෙන බවට තොරතුරු තියෙනවා. ඒතකොට ඒ වෙනුවෙන් අධික මිලක් ගෙවලා ඒවා නරඹන පුද්ගලයෝ ඉන්නවා. දරුවන්ම අධික මිලක් ගෙවලා තමන්ගේ ලිංගික කටයුතු වලින් පාවිච්චි කරන පුද්ගලයෝ ඉන්නවා. ඒ එවැනි කටයුතු වලට තමයි මේ දරුවන්ව රැගෙන බවට තොරතුරු තියෙන්නේ. මෙතනදි මේ ටිකක් කියන්න ඕනේ. ඔව්. මේක ජාත්‍යන්තරයේ විතරක් නෙමෙයි අපේ රට ඇතුළත දැන් සිදුවෙමින් තිබෙනවා. අනිවාර්යයෙන්ම. ලිංගික දර්ශන සහිත චිත්‍රපට සඳහා දරුවන් යොදා ගැනීම දරුවන්ගේ අකමැත්තෙන්. ඔව්. දරුවන්ගේ ඡායාරූප යොදා ගැනීම සිදුවෙමින් තිබෙනවා. ඒක මේ දරුවෙක් අරන් ගිහිල්ලා කොහේ හරි හිර කරලා විතරක් නෙමෙයි චිරාන්. පහුගිය දවස්වල තොරතුරු අනාවරණ කරගෙනුණා ගෙදර ඉන්න දරුවා. ඔව්. ගෙදර පුටුවේ ඉඳන් ටීවී එක බලන දරුවා. එහෙම නැත්නම් ඉස්කෝලේ පුටුවක ඉඳන් අකුරු ලියන දරුවා. ඔව්. ඒ දරුවාගේ මේ ලිංගික හැඟීම් උද්දීපනය කරන සුළු ඡායාරූප නේ එක 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 විදිහට ගන්න පුළුවන් නේ. ඔව්. මේවා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම දැන් සිදුවෙමින් තිබෙනවා. ඒ නිසා අපි අපේ දරුවෝ ගැන මහා ඉහලින් පරිස්සම් විය යුතුව තිබෙනවා. දුප්පත් අම්මා තාත්තා විතරක් නෙමෙයි වත් පොහොසත්කම් සහිත අම්මා තාත්තාත් දරුවා ගැන සැලකිලිමත් විය යුතුයි. අපි නොදැන අපේ දරුවා තව කෙනෙක් වෙනුවෙන් තව කෙනෙක් විසින් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කාරණාව සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරණයක් වෙච්ච චාන්‍ය හේරත් මහත්මිය අදහස් පළ කළා මෙන්න මෙහෙම. සමහර අවස්ථාවලදී අපිට ආරංචි වුණා කියන්නේ බිරිඳු මල්ලි සිරුර අවයව ඒ මැරිලා පැය කීපයක් ඇතුළත වෙනත් රටවල් වලට අරගෙන ගිහින් වෙනත් දරුවන්ට බද්ධ කරන ආකාර ගැන ඒ වගේ තොරතුරු ඇත්තටම අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ළමයින්ගේ ශ්‍රමීය සූරා කෑම සඳහා ඉල්ලුමක් තියෙනවා. ලංකාව වගේ තැන්වල ඇත්තටම ළමයින්ගේ ශ්‍රමය බහුල ලෙස සූරා කෑම වලට සිද්ධ වෙනවා. ඔය ටුවරිස්ට්ලා එන බොහෝ ප්‍රදේශවල අපි දන්න විදිහට ළමයින්ව ලිංගික ශ්‍රමිකයන් වශයෙන් යොදා ගන්න සමහර විට දෙමව්පියන්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව මේ වගේ විවිධාකාර වලින් මේ වගේ දේවල් වලට යොදා ගන්න සමහර වෙලාවල් වලට සමලිංගික ආශාවල් තියෙන පුද්ගලයන් විකෘති ලිංගික ආශාවල් තියෙන පුද්ගලයන්ට දරුවන් විකිණීම අපේ රටේ මව්පියන් අතින් සිදු වෙන සමහර දරුවන් වෙනත් මාර්ග වලින් රවට්ටලා ඒ වගේ දේවල් කළත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඇත්තටම මේ ලංකාව වගේ දේශපාලනික අවස්ථාවල රටක ප්‍රමාණ ත්‍යාන්ත්‍රණයක් නෑ ළමයිව මේ සම්බන්ධයෙන් ආරක්ෂා කරගන්න. ඉතින් ඒක නිසා තමයි මං හිතන්නේ මේ ළමාචාරෝ මේ තරමට ව්‍යාප්ත වෙලා තියෙන මේක ලංකාවේ පහුගිය කාලේ සුලභ කාරණයක් කරලා තිබුණ නැහැ. නමුත් දැන් එන්න එන්නව ළමා අභයව ඇතුළු විශාල ජාවාරම් ප්‍රමාණයක් ළමයින් සම්බන්ධව අපිට අහන්න දකින්න ලැබෙනවා. කාලෙන් කාලට විවිධ ජාවාරම් උඩට මතු වෙනවා. ඔව්. සහ ජාවාරම් විවිධ ස්වරූපයෙන් උඩට මතු වෙනවා. එතකොට රටක නීති පද්ධතිය ඊට සරලන පරිදි යාවත් කාලන වියතුව තිබෙනවා. එහෙම නැත්නම් ඒ ජාවාරම් මඩින්න බැරි වෙනවා. අපේ රටේ නීති පද්ධතිය එහෙම යාවත් කාලන වෙනවද? යාවත් කාලන වෙනවා නම් ඒ යාවත් කාලන කරවීම කළ යුත්තේ ප්‍රමුඛව රටේ ව්‍යවස්ථා දායකයන් රටේ පාර්ලිමේන්තුවෙන් අඩු වැඩි වශයෙන් අධිකරණය හරහා ලබා දෙන නඩු තීන්දුව වලනුත් ඒක සිදු කළ හැකි. නමුත් එහි ප්‍රමුඛ වගකීම පැවරෙන්නේ රටේ නීති සම්පාදන ආයතනයේ පාර්ලිමේන්තුවට. ඒ වෙනුවෙන්ම තමයි අපි අපේ ඡන්දේ දීලා 225 දෙනෙක් පත් කරලා යවලා තියෙන්නේ. ඒ අයගේ කටයුත්ත අර දියවන්නාව මැද්දේ තියෙන මන්දිරයේ ඇතුලේ එකිනෙකාට මඩ ගසා ගන්න එක, වාද විවාද කර ගන්න එක, සෙන්කෝලේ උස්සන දඟලන එක, එහෙම නැත්නම් මේ බොහොම සුඛෝපභෝගී ආහාර වේලක් ගන්න එක නෙමෙයි. ඔව්. ඒ අයගේ වැඩේ රටේ තියෙන ප්‍රශ්න හඳුනගෙන වෙනස් වෙන සුළු ජාවාරම් හඳුනගෙන ඒකට සරලන පරිදි නීති හදන එක, නීති යාවත් කාලන කරන එක. එහෙම මේ දරුවෝ වෙනුවෙන් නීති හදන්න, ඒවට යෝජනා ගේන්න, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැප වෙන්න තමයි මේ ළමයින් වෙනුවෙන්ම විශේෂ රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නේ. ඒ තමයි ගීතා කුමාරසිංහ මහත්මිය. අපි කතා කළා මේ කාරණාව සම්බන්ධයෙන්
විෂයවාර රාජ්‍ය මාතෘතුමිය දන්නවද කියලා හොයලා බලන්න. හැබැයි මේක අහන්න කලින් මෙන්න මේ චුට්ටක් මතක තියාගන්න. මොකද්ද? විෂයවාර රාජ්‍ය මාතෘතුමිය විදිහට ඇය පහුගිය දවස්වල සෑහෙන උත්සාහයක් ගත සමහර දේවල් කරන්න. යෝජනා ගෙනාව. විශේෂයෙන්ම අර රෝහල්වල මේ කවුලුවක් විවෘත කරන්න. කාට හරි දරුවා බර වැඩි නම් දීලා යන්න. හැබැයි ඒ කවුලුව තාම අරගන්න එතුමියට බැරි වෙලා තියෙනවා. ඒ එතුමියම ඇවිල්ලා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනවා ඔක්තෝබර් මාසේ මෙන්න මෙච්චර ස්ත්‍රී දූෂණ ගණනක් වෙනවා. සැප්තැම්බරේ මෙන්න මෙච්චර ස්ත්‍රී දූෂණ ගණනක් වෙනවා. මේක වළක්වාලීම සඳහා යම් යම් පියවර ගතුතුව තියෙනවා මෙන්න යෝජනා. හැබැයි මේ යෝජනා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ඇයි කියන එක පිළිබඳවත් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ ටිකත් ඔළුවේ තියාගෙන මේක අහමු. දැනට තොරතුරු වාර්තා වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ දරුවන් 13 දෙනෙක් විතර ලංකාවෙන් පිට කරලා මැලේසියාව හරහා යුරෝපය ඇතුළු රටවල් කිහිපයකට මුදලට අලෙවි කරලා තිබෙනවා කියලා. විෂයභාර අමාත්‍යවරිය විදිහට ඔබතුමිය මේ සම්බන්ධයෙන් දැනුවත්ද? ඊයේ තමයි මට මම මාධ්‍ය තුලින් මමත් මේ පිළිබඳ දැනගත්තේ. අද ඉරිදා වුණා. ඊපස්සේ අපි මම දැනටත් මං තීරණය කර ආගමන විගමන කන්ට්‍රෝලර්ගෙන් පාලකතුමාගෙන් මේ ගැන අහන්න එක පළවෙනි කාරණේ ඔහු මේ වගේ පාස්පෝර්ට් ඉෂු කරාද කියලා. දෙවෙනි කාරණේ බලන්න ඕනේ මේක ඒත් ආගමන විගමනකින් තමයි මේ ළමයව මේ රටින් ඔහොම ලිකම් අරන් යන්න බෑ. එයා කාගේද කොහොමද වයස අඩු ළමෙක්ව ගිනියනකොට ඒවට නීති රීති තියෙනවනේ. දරුවෙක්ව එහෙම රටකින් ගිනියන්න බෑ. එතකොට දැන් ඔය කියපු කතාවේ මම තේරුම් ගත්තේ නම් මාධ්‍ය තුලින් ඒගොල්ලෝ මලේෂියන් පාස්පෝර්ට් හදලා මලේෂියන් නේද මලේෂියන් අම්මා තාත්තා කෙනෙක් එයාගේ දරුවත් එක්ක ඇවිල්ලා ඒගොල්ලෝ ලංකාවෙන් යනකොට ඒක සාමාන්‍යයෙන් එච්චර ලොකුවට හොයන්නේ නැතුව ඇති කියලා මං හිතනවා. ඒක වෙන්නේ නැති වෙන්නේ නැත්තේ කියලා. මොකද ඒක මැලේසියන් පාස්පෝර්ට් එකක් තියෙන කෙනෙක් නේ. මේ ඉමිග්‍රේෂන් එකෙන් යවනවා ඇති ඉතින් මැලේසියන් බලනකොට හොර පාස්පෝර්ට් කියන එක නේ දැන් මෙතන තියෙන්නේ. ඒවා නීත්‍යානුකූල පාස්පෝර්ට් නෙවෙයි කියලා. එහෙමනම් මේක CID එකෙන් වහාම සොයන්න. වංචා දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව බැලුංගලා ඒ අත්තරංගුණ ගත්ත වෙලාවේ අදාළ කාන්තාව සහ පිරිමි පුද්ගලයා කියලා තිබුණා. මේක ජාලගතව වෙන වංචාවක්. සාමාන්‍යයෙන් මේ අවුරුදු 12ට අඩු දරුවෙක් යුරෝපයේ රටකට විකුණන්න පහුගිය අප්‍රේල් මාසෙදී විතර එක දරුවෙක් වලින් යුරෝ 30,000 ඉඳන් යුරෝ 50,000 වගේ මුදලකට දරුවෙක් විකුණන්න පුළුවන්කම තියෙනවා, අලෙවි කරන්න පුළුවන්කම තියෙනවා කියලා මේ ඒ ප්‍රශ්න කිරීමවලදී ඒ අත්තරංගුණ ගත්ත යුවල ප්‍රකාශ කරලා තිබුණා. යුරෝ 30,000 සිට 50,000 දක්වා ගානක්. ඒකට තමයි ඒ මුදලකට තමයි අලෙවි වෙන්නේ. ඔව්. ඒතර එහෙම අලෙවි කරන්න ලබා ගන්න දරුවා වෙනුවෙන් අපේ රටේ අම්මලා තාත්තලා ගෙවන්නේ කීයක්ද? ඒ ගැනත් හොයන්න ඕනේ. හැබැයි කීය ගෙව්වත් මේ දරුවෝ අගතියටයි ලක් වෙන්නේ. ඒ පිළිබඳවයි අපි අනාවරණ කරන්නේ. ඒතකොට යුරෝ 30,000කට 50,000කට අලෙවි වෙන දරුවෝ හරහා හම්බ කරන විදිහ මේ. ඉතින් යටි කතාව තමයි හැමෝම හිතන්නේ මේ දරුවන්ව මේ උගන්නන්න රට යවනවා නැත්නම් ධනවත් පවුලකට හදා ගන්න දෙනවා දරුවෝ නැති පවුලකට හදා ගන්න දෙනවා කියලා තමයි හැමෝම හිතන්නේ. එතන එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. දරුවන්ව මේ ලිංගික ශ්‍රමික විදිහට තමයි පාවිච්චි කරන්නේ. මොකද ඒ හරහා ලොකු මුදලක් ඉපෙයිනේ හැකියාවක් ලොකු කළු සල්ලි ඉපෙයිනේ ක්‍රමයක් ලෝකේ පුරා ක්‍රියාත්මක කරන ඒ විරුවෙන් තමයි මේ දරුවන්ව එදා ගන්නවා කියලා සැකේ තියෙන්නේ තොරතුරු කියන්නේ. මේ කාරණාව සම්බන්ධයෙන් විෂයභාර රාජ්‍ය මාත්‍රි ගීතා කුමාරසිංහ මහත්මියත් එක්ක අපි තවත් කතා බහ කළා. මේක ඇත්තට අපිට බලතල නැහැ ඒ වගේ දෙයකට ලොකෝ. නමුත් මේක අපි ළමයි කියන්නේ ළමයි. එතකොට මේ ළමයි පිළිබඳ කාන්තා හා ළමා මාත්‍යංශයක් හැටියට මේකට අපිට අයිතියක් තියෙනවා කතා කරන්න ඕන තැනක. අපිට පුළුවන්කම තියෙනවා. ඒ වේ නිසාම තමයි මම තීරණය කරේ ළමා ආරක්ෂක අධිකාරියට සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඒගොල්ලන්ට කතා කරලා මේක ගැන සොයන්න. නමුත් එහෙම සොයන්න කියලා අපිට නමක් නැහැ මේ ළමයින්ගේ. මේ ළමයින්ගේ පවුලක් ගැන කිසි විස්තරයක් දන්නේ නැහැ. නමුත් අපි උත්සාහ කරනවා මේ කොහොමටවත් ළමයින්ට රටින් පිට වෙන්න ওই විදිහට වෙනත් අයට අරගෙන යෑමට ඉඩ දෙන්න බෑ. ඒක සම්පූර්ණ ලොකු වැරද්දක්. මොකද ළමයින්ව රවට්ට ගන්න පුළුවන්නේ. මෙතන මේ පොඩි ළමයින්ගේ වැඩේ වෙලා තියෙන ඒගොල්ලෝ රවට්ට ගන්න පුළුවන්නේ. ඒගොල්ලෝ රැවටීමකට අහු වෙලා ඒගොල්ලෝ යනවා වෙන්නේ නැතිනේ. වන්නත බලෙන් උස්සන් යන්න බෑනේ. ලොකු රැවටීමක් වගේ දෙකින්නේ නැත්නම් දෙමව්පියන්ගේ අනුදැනුම ඇතුව තමයි මේක කරෙන්නේ. දෙමව්පියොත් කැමැත්තෙන් කරන්න ඕන දෙයක්. නැත්තම් එහෙම ගිනියන්න බෑනේ. ළමයිව කොහොමද එහෙම ගිනියන්නේ? එහෙම ගිනියන්න ඉඩ දෙන්න පුළුවන්ද? ඒතර මේ ආගමන විගමන දෙපාර්තමේන්තුවටත් මේක ගැන කමක් තියෙනවා හොයන්න. අද මට ඉරිදා හන්දා මට මුකුත් කරගන්න බැරුව ඔබතුමා කතා කරනකොටත් මම තවත් එක්කෙනෙක් එක්කත් මේක ගැන තමයි කතා කර කර හිටියේ. අද අපිට කවුරුත් කතා කරන්නේ ඒගොල්ලෝ ටෙලිෆෝන් ඩාන්ස් කරන්නේ නැහැ. වංචා දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව බැලුංගල
ළමා ජාවාරමේ වඩාත් සුලභාකාර ගොඩක් තියෙනවා. එකක් තමයි ළමයින් ජාවාරම් කරන්න පුළුවන් ලිංගික සූරාක්‍රම් වලට. එතකොට ළමයින්ට තියෙන ප්‍රතිලාභ වංචා කරගන්න ඒ වගේ අරමුණු වලින් ළමයින්ව සූරා කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි විවිධ ආගම් වල බලපෑමට බලහත්කාරයෙන් විවාහ කිරීම වලට. එතකොට පිළිසුදු කිරීම ඔය අදන්නව ඇති ගොඩක් සමහර මේ කොළඹ හතේ ගෙවල් වල පවා චෝටි චෝටි දරුවෝ වැඩ කරනවා. ඒ කියන්නේ වුම් පියුම් වලට වගේ දේවල් ගෘහස්ථ රැකවරණයක් ඇතුව දෙමෝපියන්ගේ අනුදැනුම ඇතුව ළමයිව ගෙවල් වල ශ්‍රමය සූරා කරනවා චූටි දරුවන්ගේ. ඒ වගේම බලහත්කාරයෙන් ශ්‍රමය සූරා කරනවා. එතකොට හිඟා කෑම වගේ දේවල් වලදී වුණත් දරුවන් යොදා ගන්නවා. ගොඩක් දුරට මම දකින දෙයක් තමයි සහ අපි රිසර්ච් කරපු දෙයක් තමයි ඔය දරුවෝ වඩාගෙන හිඟා කන දේවල් බොහෝ තැන්වලදී ඒ දරුවෝ ඒ අයගේ නෙමෙයි. ඒ කියන්නේ මේ සිඟා කෑමේ යාන්ත්‍රණයේදී බොහෝ වෙලාවට දරුවන් අවභාවිතා වෙනවා. මෙතනදී අපිට ඇත්තටම නීතිය මාර්ගයෙන් අපේ රටේ කරන්න පුළුවන් දේවල් බොහෝමයක් නීති පොත්වල තියෙනවා. නමුත් ඒ දේවල් හරියට ක්‍රියාත්මක වෙනවද කියන ගැටලුව සහ ප්‍රශ්නාර්ථය අපිට එනවා. බොහෝ වෙලාවට දරුවන් සම්බන්ධව තියෙන නීති යල් පැන ගිය දේවල්. කතා කළේ සමාජ ක්‍රියාකාරණයක් වෙච්ච චාන්‍යා හේරත් මහත්මිය. දැහැය පෙන්වා දෙන විදිහටත් ළමයින් සම්බන්ධ නීති එක පැත්තකින් යාවත් කාලන විය යුතුයි සහ අනිත් පැත්තෙන් නීති නිවැරදිව ක්‍රියාත්මක විය යුතුයි. හැබැයි දැන් මේ නීති යාවත් කාලන කිරීම නීති ක්‍රියාත්මක කිරීම ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ ඉරිදට අඩුම තරමේ රාජ්‍ය අමාත්‍යතුමියටවත් විශේෂ භාර අමාත්‍යතුමියටවත් ටෙලිෆෝන් එකට උත්තර දෙන්නේ නැති නිලධාරීන් එක්ක කියලා තමයි රාජ්‍ය අමාත්‍යතුමිය කියන විදිහට අපිට හැඟෙන්නේ. ඔව්. අපි ඒ කාරණා සම්බන්ධයෙන් එතුමියගෙන් තවත් ප්‍රශ්න කළා. පොල් විදේශීය අමාත්‍යංශයට පුළුවන් මේක ගැන ඉන්කුවරි එක දාන්න කලින්. එහෙ තානාපති කෙනෙක් ඉන්නවනේ. විදේශීය තානාපති දැන් අපි අපේ අමාත්‍යංශ කැටිට අපිට ඉල්ලන්න බලතල නෑ ඒකට. නමුත් බට බලතල ඕනේ නෑ. මම මිනිස්සෙක් කැටිට මට කතා කරන්න පුළුවන් විදේශීය අමාත්‍යංශ ලේකම්තුමාට කතා කළා. ඔබතුමා මේ මැලේසියාවේ ඉන්න තානාපතිවරුට කතා කළා. මෙන් ගැන හොයලා බලන්න. ඔබතුමී එහෙම ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවද? මම බලාපොරොත්තු වෙනවා මේ හෙට දවස් පොයට දවස් අර උදේ වරුවේ පොඩ්ඩක් මට උදේ 9:00 මාට පාර්ලිමේන්තුවේ ඉන්න තියෙනවා. අර සංචාරක අමාත්‍යංශ කියවන්න තියෙනවා. ඊට පස්සේ මගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න තියෙනවා. ඒවා 12 එක වෙනකොට ඉවර වෙනවා. එතනින්ම අපේ පාර්ලිමේන්තුවේ වැඩි දුරක් නැහැනේ. ඔය පාස්පෝර්ට් ඔෆිස් එකේ හිම තියෙන අපේ පත්‍ර මුල්ලමනේ ඔල ගමන. ඒතකොට මම ඔෆිස් එකට ගිහිල්ලා අපේ ඔෆිස් එකේ ඉඳලා පේන දුර අපේ මම මෙතනලා කතා කරලා මේ කට්ටියට මම ඒ වැඩේ ගැන කොහොමත් හිතේ තියාගෙන හිටියේ හිට කරනවා කියලා. අපි බලාපොරොත්තු වෙන FM බැලුම්ගල විදුලි පුතුමිය මේ සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම කරලා ඊටදැල්ල පියවර ගනීවි කියලා. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්. දැන් ඔබතුමා ඔක අහනකොට මම දැනගෙන හිටියන්නේ මේ කතන්දර මම එක ගැන ස්ටඩි කරනවා කියලා ඔබතුමාට තේරෙන්නේ නැතිනේ. හොඳයි යතුමියගේ උනන්දුව, හොඳයි යතුමියගේ බලාපොරොත්තුව. හැබැයි ප්‍රශ්නේ ඔය උනන්දුව ඔය බලාපොරොත්තුව එක්ක එතුමියට වැඩ කරන්න වෙලා තියෙන එතුමිය කියන විදිහට අර මුලිනුත් මම කිව්වා විදිහට ඉරිදට රාජ්‍ය අමාත්‍යතුමියටවත් උත්තර දෙන්නේ නැති මේ නිලධාරීන් එක්ක. එතුමිය මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්ටඩි කරනවා වගේම අපි විශ්වාස කරනවා මේකට වගකිය යුතු බලධාරීන් නිලධාරීන් මේක සම්බන්ධයෙන් ස්ටඩි කරලා අවශ්‍ය පියවර ක්‍රියාමර්ග ගනී කියලා. අපි තවදුරටත් net හැර බලාගෙන ඉන්නවා. මම ඩිල්ෂාන්. මම චිරාන්.